රුකා අබ්දුල් මුටකලීම් කියන්නේ වයස අවුරුදු 66ක කාන්තාවක්. ඇගේ පුත්‍රයා වන්නේ නාවික හමුදාවේ සේවය කරපු වයස අවුරුදු 39ක් වන සුලිමාන් අබ්දුල් මුටකලීම්. දකුණු කමින් සිවිල්හි ඔහු හා ඔහුගේ බිරිඳ 2015 ජූනි 28 වනදා රාත්‍රියේ තම මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී තුවක්කු රැගත් කොල්ලකරුවන් 3 දෙනෙකු විසින් මෝටර් රථය නවතා තිබෙනවා. ඒ සුලිමාන්ගේ හිසට වෙඩි තැබීමෙන් අනතුරුවයි. මෙම වෙඩි තැබීමෙන් අනතුරුව මුදල් කොල්ල කෑමේ අරමුණින් පිරික්සා බැලුවත් හමු වී තිබෙන්නේ සුලිමාන්ගේ කලිසම් සාක්කුවේ තිබී ඩොලර් 60ක එනම් රුපියල් 10,000කටත් වඩා අඩු මුදලක්. ඊට පසු දින ඉතාමත් අවාසනාවන්ත ලෙස සුලිමාන් මිය ගොස් තිබුණා. මෙම මංකොල්ල කරුවන් අතර වයස අවුරුදු 14ක ජාවන් නමැති අයෙක් සහ 17 හැවිරිදි වැලෙන්ටිනෝ සහ 20 හැවිරිදි තරුණයෙකුද වූවා. අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන අතර වසර 20කට පසුව සුලිමාන්ගේ මව වන රුකා හට ඔවුන්ව උසාවියේදී මුහුණට මුහුණ හමු වී තිබෙනවා. එම නඩු විභාගයේදී වරද පිළිගැනීම මත ඔවුන් වැරදිකරුවන් බවට ඔප්පු වුණා. නමුත් නඩුකාරු වැරියගේ අවසරය මත ඉන් අනතුරුව සැවම ඉදිරියේ රුකා නමැති මේ මවකරේ ඇස් අදහගන්න බැරි දෙයක්. ඒ ඇය විසින් තම පුතු ඝාතනය කළ වයස අවුරුදු 14ක් වන ජාවොන් නමැති පිරිමි ළමයාව වැළඳ ගැනීමයි. ජාවොන්ද එම අවස්ථාවේදී ඇයව වැළඳගෙන තිබෙනවා. එහිදී ඇය පවසා තිබූ දේවල් ඊටත් වඩා කාගේත් පුදුමයට කරුණක් වුණා. මගේ පුතා දැනටමත් මිය ගිහින් අවසන්. ඒත් මට සමහර විට ඔබේ ජීවිතේ බේරගන්න පුළුවන් වේවි. එහෙම කියපු රුකා නමැති මේ කාන්තාව උසාවියේදී පොරොන්දු වී තිබෙනවා සෑම විටකම බන්ධනාගාරයේ වෙත පැමිණ ජාවොන්ව හමු වී ඔහු හොඳ මිනිසෙක් කිරීමට තමන්ට කළ හැකි හැම දේම කරන බව. ඇයි වැඩිදුරටත් මෙසේද පවසා තිබුණා. මොහොමගේ පුතාගේ ජීවිතය උදුරාගත්තා. ඔවුන් බන්ධනාගාර ගත වී නැවතත් එළියට පැමිණේවි. ඔවුන් වයස්ගත වේවි. ඒත් ජීවිතයට හරි අවබෝධයක් හරි ආලෝකයක් නොලැබෙන්නේ නම් එළියට ඇවිදින් ඔවුන් ආයෙමත් ඒ වරදම කරාවි. තවත් කාගේ හෝ ජීවිතයක් විනාශ කරාවි. එතකොට ආයෙමත් මේ දේවල් මේ විදියටම සිදුවේවි. ඒත් මට ඕනේ මගේ පුතා වෙනුවෙන් ඒ දේ නතර කරන්න. ඒ නිසා මම ජාවොන්ව හොඳ කෙනෙක් කරන්න මහන්සි වෙනවා. මොකද ඔහු තාමත් ඉන්නේ ඉතා කුඩා වයසක. මේ ආකාරයට ඇයට ඔහුගෙන් පළිගැනීමේ කිසිම චේතනාවක් නොතිබීම ගැන හැම දිනම මවිතයට පත් වී තිබුණා. කිසිම රැකියා පුහුණුවක් හෝ අධ්‍යාපනයක් නොමැතිව ජාවොන් බන්ධනාගාරයෙන් මුදා හරින එක ගැන රුකා බිය වුණා. කෙසේ වෙතත් ඝාතන චෝදනා යටතේ ජාවොන් හට වසර 20ක සිරදඬුවමකුත් වොලන්ටිනෝ හට කොල්ල කෑමේ චෝදනා මත වසර 14ක සිරදඬුවමකුත් හිමි වුණා. නමුත් වොලන්ටිනෝ හා ජාවොන් බන්ධනාගාරයේ සිටියදී රුකා බන්ධනාගාරයට ගොස් ඔවුන්ගේ අනාගතයට අවශ්‍ය අධ්‍යාපනය ලබා දුන්නා. ඇයි 2014 වසරේ සිට ස්වේච්ඡා සේවා සංවිධානයක සේවකයෙකු ලෙසට කටයුතු කර තිබීම ඊට සහනයක් වුණා. ඒ අනුව ජාවොන් බන්ධනාගාරයෙන් පිටතට එන විට අනාගතයට මුහුණ දිය හැකි හොඳ ශක්තිමත් යහපත් පුරවැසියෙකු බවට පත්වේවි.